අයිබෝන් සුබ දවසක් කියලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. හැමදාම පුංචි බබාලා ගැන වීඩියෝ කරන නිසා අද මට හිතුණා ලොකු බබාලා ගැන එහෙම නැත්නම් අපි ගැන වීඩියෝ එකක් කරන්න. ගොඩක් වෙලාවට අපේ සායනවලදී රෝහලේදී එහෙම නැත්නම් යාළුවෝ හම්බෙන්න ගියාම නෑදෑයෝ හම්බෙන්න ගියාම මගතොටේදී අපෙන් ගොඩ දෙනෙක් නිතර අහන ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි දියවැඩියාව, ප්‍රෙෂර්, කොලෙස්ටරෝල් වගේ ලෙඩ තියෙන අයට බෙහෙත් බොන්නේ නැතුව මේ ලෙඩ හොඳ කරගන්න බැරිද කියන ගැටලුව. සාමාන්‍ය වෛද්‍යවරයෙක් වෙන මමත් ගොඩක් වෙලාවට බෙහෙත් බොන්න අකමැතියි. ඒකට নানা ආකාර හේතු තියෙන්න පුළුවන්. ඔයාට සමහරට බෙහෙත් බොවම් බඩ දැවිල්ල ඇති වෙන්න පුළුවන්, කෑම රුචි ඇති වෙන්න පුළුවන්, බඩ වේලෙන්න පුළුවන්. ඔයගේ নানা ආකාර දේවල් ඔයාට ඔළුවට එන්න පුළුවන්. ඉතින් ඇත්තටම බෙහෙත් බොන්න මම උනත් එච්චරම කැමැත්තක් දක්වන්නේ නැහැ. සමහර වෙලාවට සමහර අය තමන්ගේ වකුගඩුවට ආදරේ, අක්මාවට ආදරේ ඒ නිසාත් බෙහෙත් බොන්නේ නැතුව මගහරින අවස්ථා අපි දැකලා තියෙනවා. හැබැයි හොඳට මතක තියාගන්න ඔයාට දියවැඩියා ප්‍රෙෂර් කොලෙස්ටරෝල් තියෙනවා නම් ඔයා බෙහෙත් බොන්නේ නැතුව හිටියොත් එහෙම කොහොමඩත් ඔයාගේ වකුගඩුවක් මාව ඩැමේජ් එකක් ඇති වෙනවා. වකුගඩුවක් මාව විතරක් නෙමෙයි ඔයාගේ හදවතට මොළයට උනත් හානි වෙලා ඔයා මැරෙන්න පුළුවන්. ඒ නිසා මුලින්ම කියන්න ඕන දේ තමයි දියවැඩියා ප්‍රෙෂර් කොලෙස්ටරෝල් තියෙනවා නම් ඔයාට වෛද්‍යවරයෙක් යම්කිසි බෙහෙතක් නිර්දේශ කරලා තියෙනවා නම් ඒක එක එක මනස්ගත නිසා එහෙම නැත්නම් හිතු මතයට අතහැරලා දාලා ඉන්න එපා. මොකද අපි මේ බෙහෙත් දෙන්නේ ඔයාගේ තියෙන ලෙඩේ ටිකක් හොඳින් පාලනය කරන්න විතරයි. එහෙම පාලනය කරොත් විතරයි ඔයාට ජීවිතේ යම්කිසි කාලයක් වැඩිපුර කාලයක් සුවසේ ඉන්න පුළුවන් වෙන්නේ. හැබැයි ඔයා බෙහෙත් නවත්තලා හිතු මතයට හිටියොත් එහෙම ඔයාගේ ලෙඩේ හොඳ වෙන්නේ නැහැ, ලෙඩේ පාලනය වෙන්නේ නැහැ. ඊට අමතරව ඔයාට ජීවත් වෙන්න තියෙන කාලය කෙටි වෙන්න පුළුවන්. හොඳට මතක තියාගන්න දියවැඩියා ප්‍රෙෂර් කොලෙස්ටරෝල් තියෙනකොට බෙහෙත් වලින් කරන්නේ මේ රෝග තත්ත්වයන් පාලනය කරන එක විතරයි. එහෙම නැතුව මේ බෙහෙත් වලට මේ රෝග සුව කරන්න එහෙම නැත්නම් නිට්ටාවට සුව කරන්න තාම හැකියාවක් හම්බ වෙලා නැහැ. ඉතාම කලාතුරකින් මේ ලෙඩ පරම්පරාවෙන් පරම්පරාවට ආවට 99%කට මේ ලෙඩ හැදෙන්නේ තමන් විසින්ම හදාගත්ත ලෙඩ විදිහට. එහෙම නැත්නම් මේවා ඇත්තටම man made diseases. ඒ කියන්නේ අපි විසින්ම හදාගත්ත ලෙඩ. ඒ නිසා මේ රෝග පාලනය කරනකොට බෙහෙත් බොනවට අමතරව අපේ ජීවන රටාව, එහෙම නැත්නම් අපේ ලයිෆ් ස්ටයිල් එකේ කරන වෙනස්කම් වලින් මේ රෝග හොඳින් පාලනය කරගන්න පුළුවන්. වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්න මුල් කාලේදී අපි ඉගෙනගත්තේ මේ වගේ රෝගයක් හැදුනහම අපිට මරණකම බෙහෙත් බොන්න වෙනවා කියලා. හැබැයි දැන් වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් එක්කම සමහර අවස්ථා අපි දැකලා තියෙනවා සමහර රෝගීන්ට බෙහෙත් පටන් ගන්නතර පස්සේ එයාගේ ජීවන රටාවේ කරන වෙනස්කම් හොඳින් කැපකිරීමෙන් කරොත් එහෙම සමහර වෙලාවට මේ රෝගියාට බෙහෙත් නවත්තන්නත් පුළුවන් වෙනවා. ඒක තවත් සරලව පැහැදිලි කරනවා නම් අපි හිතමු ඔයාට දියවැඩියාව හැදුනා කියලා. ඔයා මුලදී බෙහෙත් පටන් ගන්නතර පස්සේ බෙහෙත් බොන අතරෙම ඔයාගේ ජීවන රටාවේ වෙනස්කම් කිරීම මගින්, ඒ කියන්නේ ඔයා හොඳ ආහාර පාලනයක්, හොඳට ව්‍යායාම කරනවා නම් සහ ඔයාගේ කැපවීම මේ ගැන හොඳට තියෙනවා නම් සමහර වෙලාවට බෙහෙත් පොඩ පොඩ අඩු කරලා හොඳ පාලනයක් ගත්තට පස්සේ බෙහෙත් නවත්තන්නත් පුළුවන්. එතකොට සමහර වෙලාවට රෝගිය හොඳින් පාලනය වීම නිසාම ඔයා බෙහෙත් නොබී ඔයාගේ ජීවන රටාවේ කරන වෙනස්කම් වලින් විතරක් හොඳ කාලයක්, වැඩි කාලයක් නිරෝගීව ජීවත් වෙන්න ඔයාට පුළුවන්කමක් ලැබෙන්න පුළුවන්. ඉතින් වෛද්‍ය විද්‍යාව ගැනත් කියන්න ඕන දෙයක් තමයි වෛද්‍ය විද්‍යාව දවසින් දවස අලුත් වෙනවා, අප්ඩේට් වෙනවා, අලුත් අලුත් දේවල් හොයා ගන්නවා. සමහර වෙලාවට මීට ඉස්සරහදී එහෙම නැත්නම් අනාගතයේදී මීට වැඩිය සයිඩ් ඉෆෙක්ට්ස් අඩු, එහෙම නැත්නම් ඊටාම සරලව බොන්න පුළුවන් බෙහෙත් හොයා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ලයිෆ් ස්ටයිල් එකේ කරන චේන්ජස්, ඒ කියන්නේ ජීවන රටාවේ කරන වෙනස්කම් මොනවද කියලා මීට වැඩිය හොඳින් අධ්‍යයනය කරලා අලුත් අලුත් දේවල් හොයා ගන්න පුළුවන්. ඉතින් අපි හිතනවා සමහර වෙලාවට අනාගතයේදී ඊටාම පුංචි බෙහෙත් පෙති කිහිපයකින් මේ රෝග හොඳින් පාලනය කරන්නත්, ඒ වගේම සමහර වෙලාවට ඔයා හිතපු නැති දේවල් ඔයාගේ ජීවන රටාවේ වෙනස්කම් කරලා එයින් ඔයාගේ රෝගය හොඳින් පාලනය කරගන්නත් හැකියාවක් හම්බ වෙන්න පුළුවන්. මට මේ වෙලාවේ මතක් වෙනවා එක්කෙනෙක් මගේ කමෙන්ට් එකකට දාලා තිබ්බ ප්‍රශ්නයක් අහලා කොහොමද අපේ රටේ වෛද්‍යරු මේ අලුත් දැනුම ලබා ගන්න කියලා. ඒකට ක්‍රමයක් තියෙනවා, මම මේ වෙලාවේ ඒක පැහැදිලි කරන්න යන්නේ නැහැ. මම ඒක වෙනම වීඩියෝකින් පැහැදිලි කරන්නම් කොහොමද අද මේ අද ඇති වෙන අලුත් වෛද්‍ය විද්‍යාත්මක දැනුම නැත්නම් මේ අප්ඩේට් වෙන නොලෙජ් එක අපේ රටේ වෛද්‍යරුන්ට හෙට වෙනකොට හම්බෙන්නේ කියන මෙතඩ් එක මොකද්ද, සිස්ටම් එක මොකද්ද කියලා වෙනම වීඩියෝකින් මම ඕගලන්ට කියලා දෙන්නම්. මොකද සමහරු අනවශ්‍ය සැකයක් ඇති කරගෙන තියෙනවා අපේ රටේ වෛද්‍යරු අප්ඩේට් වෙන්නේ නැහැ කියලා. නමුත් නැහැ, අපේ රටේ වෛද්‍යරු දවසින් දවස අප්ඩේට් වෙනවා. ඒ ක්‍රමයක් තියෙනවා, ඒක මේ දැන් හැදුණු ක්‍රමයක් නෙමෙයි, අවුරුදු 100 ගානක් තිස්සේ එන ක්‍රමයක්. මම ඒක ගැනත් ඉස්සරහට වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මම හිතනවා ඔයගලන්ට යම් කිසි සැකයක් තිබ්බොත් එහෙම අපේ රටේ වෛද්‍යරු ගැන ඒකත් ඔයාලගේ ඔළුවෙන් අයින් කරගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් අපි හිතමු ඔයා මේ වෙනකොට අලුතෙන්ම දියවැඩියා රෝගියෙක් බවට පත් වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කොලෙස්ටරෝල් වැඩි වෙලා, ප්‍රෙෂර් වැඩි වෙලා ඒ වගේ රෝගියෙක් වෙලා ඉන්න පුළුවන්. ඉස්සරලාම වෛද්‍යරු කරන දෙයක් තමයි අවශ්‍ය කරන පරීක්ෂණ වලින් පස්සේ ඔයාට අනිවාර්යම බෙහෙත් පටන් ගන්න පුළුවන්. ඒ බෙහෙත් වලින් කරන්නේ ඔයාගේ මේ රෝගී තත්ත්වය ඉතා ඉක්මනින් සාමාන්‍ය තත්ත්වයට පත් කරගන්න උත්සාහ කරන එකයි. උදාහරණයක් විදිහට අපි හිතමු ඔයාගේ සීනි මට්ටම 245ක් විතර තියෙනවා කියලා. වෛද්‍යරෙක් මේ වෙලාවට බෙහෙතක් පටන් ගන්නේ ඔයාගේ සීනි මට්ටම ඉතාම ඉක්මනින් අඩු කරගන්න.
ඒ වගේම තමයි ඔයාලා ප්‍රෙෂර් රෝගියෙක් එහෙම නැත්නම් අධි රුධිර පීඩනයේ තියෙන රෝගියෙක් වෙලා ඉන්නවා නම් ඔයාට වෛද්‍යවරයා ඉතා ඉක්මනින් බෙහෙත් පටන් ගන්න ඔයාගේ රුධිර පීඩනය ඉතා ඉක්මනින් අඩු කරගන්න ඕන නිසා නැත්නම් ඔයාගේ මොලේ රුධිර වාහිනියක් එහෙම නැත්නම් නහරයක් පුපුරලා වා මැරෙන්න උනත් පුළුවන් නිසා තමයි ඉතා ඉක්මනින් බෙහෙත් පටන් ගන්න. හැබැයි මේ විදිහට බෙහෙත් පටන් ගත්තට පස්සේ වෛද්‍යවරු කියන අනිත් කාරණාව තමයි ඔයා බෙහෙත් විතරක් බීලා මදි. ඔයා එක්සර්සයිස් කරන්න ඕනේ, හොඳින් ඩයට් කරන්න ඕනේ, ඒ වගේම ඔයාගේ දේහේ බර හොඳින් අඩු කරගන්න ඕනේ කියන කාරණාව. හැබැයි ඔයගොල්ලෝ කරන්නේම නැත්තේ ඔන්න ඔය කාරණා ටික තමයි. ඔයගොල්ලෝ බෙහෙත් බොනවා, අපිට බැන බැන බෙහෙත් බොනවා. හැබැයි අර කාරණා එකක්වත් කරන්නේ නැහැ. ටික කාලයක් යනකොට ඔයාගේ රෝගය හොඳින් පාලනය වෙන්නේ නැහැ. ඔයාට බෙහෙත් වැඩි කර කර ගිහිල්ලා ඇත්තට මේ බෙහෙත් නිසා වෙනත් සයිඩ් ඉෆෙක්ට්ස් ඇති වෙන්නත් පුළුවන්. ඔයාට දෙන්න තරම් බෙහෙතක් නැති වෙන්නත් පුළුවන්. ඉතින් ඔන්න ඔය කාරණා ඔයා හොඳට ඔළුවට ගන්න. ඔයාට මේ වගේ ලෙඩකට බෙහෙත් පටන් ගත්තොත් එහෙම ඔයා බෙහෙත් බොන අතරේ හොඳට එක්සර්සයිස් කළොත්, හොඳට ඩයට් කළොත්, ඔයාගේ දේහේ බර හොඳින් පාලනය කරගත්තොත් සමහරලාට ඔයාට කාලයක් යනකොට බෙහෙත් නවත්තන්න උනත් හැකියාව ලැබෙන්න පුළුවන්. ඉතින් මම ඔය කිව්ව ඩයට් කරන එක, එක්සර්සයිස් කරන එක වගේම දේහේ බර අඩු කරගන්න එක වගේම ඔයා දැන්ටමත් දුම්පානය කරනවා නම්, මත්පැන් පානය කරනවා නම්, ඔයාට හොඳ නිින්දක් ලැබෙන්නේ නැත්නම්, එහෙම නැත්නම් ඔයා මානසික ආතතියකින්, එහෙම නැත්නම් මානසික පීඩාවකින් ඉන්න කෙනෙක් නම් අන්න ඒ කරුණුත් වෙනස් කරගත්තොත් ඔයාට අනිවාර්යයෙන්ම සෑහෙන කාලයක් හොඳින් ජීවත් වෙන්න පුළුවන්. වගේම සමහර වෙලාවට ඔයාට බෙහෙත් නවත්තලා බෙහෙත් නොබී හොඳ නිරෝගී පුද්ගලයෙක් විදිහට අවුරුදු 100 ගණනක් වුණත් ජීවත් වෙන්න හැකියාව ලැබෙන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක අවසන් කරන්න කලින් මට කියන්න තියෙන වැදගත්ම දේ තමයි, ඔයා දැනටමත් බෙහෙත් බොනවා නම්, එහෙම නැත්නම් ඔයා අලුතෙන්ම බෙහෙත් බොන්න පටන් ගත්තා නම්, එහෙම එක එක මනස්ගත නිසා බෙහෙත් මගදී නවත්තන්න හිතුමතේට බෙහෙත් නවත්තලා දාන්න උත්සාහ කරන්න එපා. බෙහෙත් බොන්න වෛද්‍යවරු කියන විදිහට මේ බෙහෙත් හරියට පාවිච්චි කරන්න. ඊට අමතරව අර මම මුලින් කියපු කරුණු ගැන හොඳට අවධානය යොමු කරලා හොඳ කැපවීමෙන් ඒ දේවල් කළොත් එහෙම සමහරලාට ඔයාට කාලයක් යනකොට බෙහෙත් නවත්තලා ඔය ප්‍රශ්නෙන් ගැලවෙන්න පුළුවන්කමක් ලැබෙන්න ඉඩ තියෙනවා. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකෙන් ඔයාලට වැදගත් කරුණු කීපයක් ඉගෙන ගන්න හම්බෙන්න ඇති කියලා. ඉතින් මේ වගේ අලුත් වීඩියෝ එකකින් අපි ඉතා එක්මනින් නැවත හමු වෙමු.